අපි අද මේ කතා කරන්න යන්නේ 2021 ඕ ලෙවල් මැත්ස් පේපර් එකේ ෆස්ට් පේපර් එක. ඒ කියන්නේ MCQ පේපර් එකේ 5 වෙනි ගාන. මේක 2022 අවුරුද්දේ තිබ්බ මැත්ස් පේපර් එක. එතකොට රූපේ දැක්වෙන තොරතුරු අනුව ABC කෝණේ විශාලත්වය තමයි අපිට හොයන්න කියලා කියන්නේ. ABC කියන්නේ මොකද්ද? මෙන්න මේ X කෝණේ. මම X කියලා අකුරක් දාගන්නම්. හරි. මේක හොයන්නේ කොහොමද? අපි දන්නවා මෙන්න මේ උඩ ත්‍රිකෝණේ කෝණ දෙකක් දීලා තියෙනවා. ත්‍රිකෝණයක කෝණ දෙකක් දීලා තිබ්බ ගමන් සාමාන්‍යයෙන් අනිත් කෝණේ හොයාගෙන තමයි අපි ගානට අවතීර්ණයක් ගන්න. එතකොට ඒක හැමමයි නෙමෙයි. සාමාන්‍යයෙන් එහෙම තමයි යන්නේ වැඩි. එතකොට බලන්න ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණක තුන් අංශක 180යි 180 මේ දෙන අඩු කරාම මෙන්න මේ කෝණේ අගේ අපිට එනවා. ප්‍රතිමුඛ කෝණ වලින් මේ කෝණේ සමානයි. දැන් බලන්න ABC ත්‍රිකෝණයේ මේ කෝණෙත් දැන් දන්නවා මේ කෝණෙත් දැන් දන්නවා. එහෙනම් මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වල එකතු අංශ 180ට සමාන කරලා අපිට x හොයාගන්න පුළුවන්. හරි මේකදී පාවිච්චි කරන ප්‍රමේයන් දෙක තමයි අභ්‍යන්තර ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතු අංශ 180 සහ ප්‍රතිමුඛ කෝණ සමානයි කියන ප්‍රමේයන් දෙක. හරි අපි ලියමුද? මම ඉස්සෙල්ලා මේනවා ACD ත්‍රිකෝණය. ECD ත්‍රිකෝණයෙන් අභ්‍යන්තර කෝණ වල එකතු වටම සූත්‍රය ලියනවා. දැන් නොදන්නා කෝණයට මම මෙතන y කියලා එකක් දාගන්න. ඕගොල්ලෝ මේ පින්තූරයෙන් මෙහෙම ලකුණු කරන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක කිසිම අවුලක් වෙන්නේ නැහැ. ධන y සමානයි අංශක 180යි. මෙහෙම සමීකරණ ලියපු ගමන් හේතුව ලියන්න ඕනේ. ඔහොම තමයි අපි හේතුව කෙටියෙන් ලියන්නේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව. එතකොට දන්නවා 180යි. මෙයා හේතුව දැනගෙන තමයි මේ වැඩේ පාවිච්චි කරන්න කියලා. හරි 38යි 40යි කියලා කියන්නේ 78යි. ධන y සමානයි අංශක 180යි. හරි y හොයන්න මොකද්ද කරන්නේ? මේ 78 මේ පැත්තට දානවා. ඒ කියන්නේ එකතොට අඩු කරලා දානවා. 180ෙන් 78ක් ගියා, මෙතන 0.8ක් ගියාම 10ෙන් 8ක් ගියාම 2යි, මෙතන 7යි තියෙන්නේ. 7ෙන් 7ක් ගියාම 0 102යි. ආ y කියන්නේ අංශක 102යි කියලා අපිට උත්තරයක් ආවා. දැන් අපිට මොකද කරන්න පුළුවා? අපිට ACB ත්‍රිකෝණ ACB කෝණය හොයාගන්න පුළුවන්. එහෙනම් මම ලියනවා එම නිසා ACB සමානයි අංශක 102යි. මේක මොකක්ද හේතුව? ප්‍රතිමුඛ කෝණ. අනිවාර්යෙන් හේතුව ලියන්න ඕනේ. හරි. ප්‍රතිමුඛ කෝණ කියලා ලිව්ව ගමන් දන්නවා ප්‍රතිමුඛ කෝණ සමානින් තමයි මෙයා මේ වැඩේ කරේ කියලා. ආ ඊළඟට මොකක්ද කරන්නේ? ABC ත්‍රිකෝණයට මම ආයි අර උඩ ලියපු සූත්‍රෙම ලියනවා. ආ ABC ත්‍රිකෝණයෙන් අභ්‍යන්තර කෝණ වල එකතුවට මම දැන් සූත්‍රය ලියනවා. කීයද? 102 ධන 20 දන දැන් අපිට හොයන්න තියෙන්නේ ABC නේ. ABC කෝණය තමයි හොයන්න තියෙන්නේ. මම එකට x කියලා එකක් දාගත්තනේ. ඒකින්ද x මෙතන දාගන්න. සමානයි අංශක 180යි. හේතුව අනිවාර්යෙන් ලියන්න. දැන් ඉතින් සුළු කරන්න තමයි තියෙන්නේ. මෙයයි මේක දු කරාම 122යි. ධන x සමානයි 180යි. ආ x සමානයි අපිට එනවා 180 අඩු කිරීම 122යි. කීයක් දෙන්නේ? දැන් මේ පැති දැන් මේ පැති අඩු කරන්න බෑ. 122 130 තියෙනවා 8. 130 ඉඳන් 180 තියෙනවා 50. ආයෙන 122 ඉඳන් 180 යන්න 58ක් යන්න ඕන. ආයෙන 180 122 ගියම 58යි. x සමාන අපිට ABC කෝණය අගේ එනවා අංශක 58යි කියලා.